simple conversations හොඳයි. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය කතනදී දෙකටන වාක්‍ය රට අඩංගු සරල සංවාදය. මුලින්ම අපි සංවාදෙට ගිහින් බලමු. චාමර් යුවට කෝල් කරයි හෙට හවස. මම හෙට එන්නේ නැහැ. මට වැඩ වගේක් තියෙනවා කරන්න. මම ටිකක් වේලාසනින් යන්නම්. ඔයාගේ තාත්තා ගෙදර නැද්ද? තාත්තා හිටියා මෙතන දැන් ටිකකට කලින්. මම අද 8න් පස්සේ එන්නද? ඔයා කරදර වෙන්න ඕනේ නෑ මං ගැන. ඔයා සල්ලි පස්සේ දුවන්න ඕනේ නෑ. මට එපා වෙලා සල්ලි පස්සේ දුවලා. හොඳයි. දැන් අපල මේ වාක්‍ය රට කොහොමද අපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්නේ කියලා. මුලින්ම ගත්තොත් චාමරි ඔයාට කෝල් කරයි හෙට හවස. චාමරියට කෝල් කරයි අනාගත කාලේ. චාමරි will call you tomorrow evening. මම හෙට එන්නේ නැහැ. අනාගත කාලයෙන් නැහැ කියලා කියද අපි භාවිතා කරන්නේ will not. අපිට will not එක won't කියලා භාවිතා කරන්න පුළුවන්. I won't come tomorrow. මම හෙට එන්නේ නැහැ. මට වැඩ වගේක් තියෙනවා කරන්න. තියෙනවා කියද භාවිතා කරනවා have. I have. I have some work to do. මට වැඩ වගේක් තියෙනවා කරන්න. මට හදිස්සි වැඩ වගේක් තියෙනවා කරන්න කිව්වොත් I have some urgent work to do. මම ටිකක් වේලාසනින් යන්නම්. මම යන්නම්. I will go little early. ඔයාගේ තාත්තා ගෙදර නැද්ද? නැද්ද කියලා අපි භාවිතා කරන්න පුළුවන්. Is not භාවිතා කරලා isn't විදියට. Isn't your father at home? ඔයාගේ තාත්තා ගෙදර නැද්ද? තාත්තා හිටියා මෙතන දැන් ටිකකට කලින්. තාත්තා හිටියා. අතීත කාලෙන් father was here just a moment ago. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මෙතන අපිට කතා කරොත් ඉන්නවා කියන අදහස වර්තමාන කාලෙන් ලබා ගද්දී ඔයාලා දන්නවා අපි is are am භාවිතා කරා. Is are am ගෙන් අපිට වර්තමාන කාලයේ ඉන්නවා කියන අදහස ලබා ගන්න පුළුවන්. ඒ වගේම was were අපිට භාවිතා කරන්න පුළුවන් අතීත කාලයේදී හිටියා කියන අදහස ලබා ගනිද්දී. ඒ වගේම තමයි අනාගත කාලෙන් ඉඳී වි සිටි වි කියන අදහස ලබා ගන්නදී අපිට will be භාවිතා කරන්න පුළුවන් වුණා. උදාහරණයකට කිව්වොත් එහෙම he is in. ඇය ඉන්නව නැත්නම් he is here. ඔහු ඉන්නවා. හරිද? ඒ වගේ උදාහරණයක් විදිහට තව ගත්තොත් Kamal is here. Kamal ඉන්නවා කියන අදහස ලබා ගන්නතර මෙතන කියන අදහස ලබා ගන්න අපි භාවිතා කරනවා here. දෙයා භාවිතා කරනවා අතන කියatti. ඒ වගේ අපිට භාවිතා කරන්න පුළුවන් වර්තමාන කාල අදහස් ලබා ගන්නදී වගේම අතීත කාල අදහස් ලබා ගන්නත් අපිට මේ වගේම භාවිතා කරන්න පුළුවන් was. She was here. She was in the toilet. ඇය toilet එකේ හිටියා. එන ඒ වගේ. ඒ වගේ අනාගත කාලෙන් හංගවන්න අපිට භාවිතා කරන්න පුළුවන් will be. She will be at home. ඇය ගෙදර ඉඳී වි. අනාගත කාලයේ ඇය ගෙදර ඉඳී වි. She will be at home. එන්නේ වගේ අපිට භාවිතා කරන්න පුළුවන් මේ ඉන්නවා කියන අදහස් ලබා දෙන වාක්‍ය රට නිර්මාණය කරද්දී. මම අද 8න් පස්සේ එන්නද? මම එන්නද? ඉතින් අපි භාවිතා කරා සාමාන්‍යයෙන් වාක්‍ය රටාවක් shall I. Shall I සහ shall we කියලා. අපි යන්නද කියවත අපි භාවිතා කරන්න පුළුවන් shall we ඇසුරෙන් shall we go. අපි යන්නද shall I go. මම යන්නද මම එන්නද shall I come. මෙන්න මේ වාක්‍ය අධිවශයෙන් මේ වාක්‍ය රටාව අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙතනද අපි හරන් තියනේ මම අද 8න් පස්සේ මම එන්නද shall I come භාවිතා කරන්න පුළුවන්. shall I come මම එන්නද shall I come after 8 8න් පස්සේ today. ඔයා කරදර වෙන්න ඕනේ නෑ මං ගැන. අපි දන්නවා සාමාන්‍යයෙන් යමක් කරන්න සිද්ධ වෙනවා කියන වාක්‍ය රටාව භාවිතා කරා has to have to. ඒ වගේම has to have to භාවිතා කරලම පුළුවන් අපිට යමක් කරන්න ඕනේ කියන අදහස ලබා ගන්නදී. කරන්න ඕනේ යමක් කරන්න ඕනේ කියන අදහස ලබා ගන්නදී අපි භාවිතා කරන්නේ has to have to කියන වාක්‍ය රටාවම තමයි. ඒ වගේම තමයි
මෙතන අපි භාවිතා කරලා තියෙන්නේ ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. ඒතර ඕනේ නැහැ කියන වාක්‍යයට නිර්මාණය කරද්දී අපි භාවිතා කරන්නේ එතකොට have to ට කලින් අපි භාවිතා කරනවා don't. Don't have to. ඕනේ නැහැ කියන දස ලබා ගන්න. ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. You don't have to worry about me. ඔයා කරදර වෙන්න ඕනේ නැහැ මං ගැන. තව වාක්‍යයක් ගත්තොත් ඔයා සල්ලි පස්සේ දුවන්න ඕනේ නැහැ. නැවතතර ඕනේ නැහැ කියන වාක්‍යයට ආව. You don't have to run after money. ඔයා සල්ලි පස්සේ දුවන්න ඕනේ නැහැ. මට එපා වෙලා නැතනම් මට සල්ලි පස්සේ දුවලා එපා වෙලා. මේ එපා වෙලා කියන වාක්‍යය නිර්මාණය කරද්දී භාවිත කරා fed up. අපි දන්නවා දැන් මෙතන සල්ලි පස්සේ දුවන්න. දුවනවා කියන්නේ ක්‍රියාපදයක් නිසා අපි භාවිත කරන්නේ I'm fed up of. Fed up of running after money. Fed up of සමග ක්‍රියාපදයේ ing ස්වරූපය තමයි භාවිත කරන්නේ ක්‍රියාපදයක් නිසා. අපි නාමපදයක් නම් භාවිත කරේ භාවිත කරන්නේ fed up with.